අවබෝධ ඔබ කණි රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත අධික වැසි සමග ජලාශ රසක් පිටාර ගලයි ජන ජීවිතයට බාධා සිංහ කොඩිය පෙන් වූ බ්‍රිගේඩිය ප්‍රියංකට පවුම් 2400ක දඩයක් සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 10ක ආදායම් ලැබීමට සැලසුම් මුලින්ම දේශීය පුවත් දිස්ත්‍රික් රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවිනපුරා 235906ක ජනතාවක් පීඩාවට පත්ව සිටිනවා පුද්ගල මරණ හතරක් මේ වන විට වාර්තා වී ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ व्यवसाय जलाश रसक पिटार गलीमनिसा मार्ग रसक गमनागमन कटियतुद अडालवी तिबिनवा अनुराधपुर राजांगणीय जलाशये बांधुरुटु 32කින් 14ක් මෙවන විට විවෘත කර තිබෙනවා इन तत्परयकट गण अडी 16600ක जलधारितावक निकुत වෙනවා මේ හේතුවෙන් පහද්දිම් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ. තමුත්තේගම අංගමෝ ජලාශයේද බාන්දුරුට විවෘත කර තිබෙනවා. ඉන් තත්පරයකට ගණ අඩි 2450ක ජලතරතාවක් නිකුත් වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේද ජලයෙන් යටව පවතිනවා. මේ හේතුවෙන් ගුරුරුන්ගේ පෞද්ගලික ලිපිගොනු රසක් ඇතුළු තවත් අත්‍යවශ්‍ය ලිපිගොනු විනාශ වී ඇති බවයි එම කාර්යාල නිලධාරීන් පවසන්නේ. अनुराधपुर दिस्ट्रिक्टे अवतन मू जनता रंदु मध्यस्थान नवयाक पीटु वाति बेनमा औंट अवश्य आहार सह सौख्य पासुकाम मेन्म सियल यड़तल पासुकाम लबादीमट रजय काटेतु करतु बेनमा यान्वय पिटार गेलेव हेतुवेन गलन बिंदुनु वेव काट गस्ति गिलिय सह होरोपतान प्रादेश्वीले काम कोट्टासवल पौल दासाक पमन पीटावट पात्त सिटिनमा अद पैत्तुनु अनुराधपुर दिस्ट्रिक्ट संवर्धन कमिटु वेदी पार्लिमेंतु मंत्री वीरकुमार दिसानायक महता मेम तत्त्वय संबंधयेन निलधारिन समग साकच्छा कला මෙතර පවතින අයාපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට නව ආණ්ඩුකාර ඒජේ මුසම්මිල් මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. විපතටපත් ජනතාව සඳහා නව නිවාස ලබා දීමටද පියවර ගන්නා බවයි ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. එම ප්‍රදේශයේ පවුල් 250ක් පමණ මෙවන විට පීඩාවටපත්ව සිටිනවා. මෙතර උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරමෙල සහ දියතලාව අතර ඕබඩ ඇල්ල ප්‍රදේශයේ සිදු වූ නායෑමෙන් අවහිර වූ දුම්රිය මාර්ගයේ පස් ඉවත් කිරීමේ කටයුතු අදත් සිදු කෙරුණා. එම කටයුතු නිරීක්ෂණය කිරීමට 112 වන බලසේනාවේ බ්‍රිගේඩිය ප්‍රසාද් එදිරිසිංහ මහතා ඇතුළු පිරිසක් පැමිණියා. මාර්ගය පිලිසකර කිරීමේ කටයුතු වෙනුවෙන් යුදහමුදා බටපිරිස සිදුවීමට මෙහිදී තීරණය කෙරුණා. හැගිතරම් ඉක්මනින් දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. महा ब्रितानी श्रीलंका तानापति कार्यालय आरक्षा बहरव कटियुतु ब्रिगेडियर प्रियांक प्रणांदु महताट एरट अधिकरणयाक मगिन ब्रितान्य पौं 2400ක දඩයක් नियम कर තිබෙනවා ඒ උද්ඝෝෂකයන් පිරිසකට එරෙහිව හස්ත සංඥා මගින් තර්ජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්ුයි වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ මගිනුයි මෙම දඩ මුදල නියම කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ මහජන ආඥා පනතේ 4 ඒ වකන්තයේ යටතේ දඬුවම නියම කර තිබෙනවා කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය සම්බන්ධයෙන් ලබා දුන් මතභේදාත්මක තීන්දුවක් ලෙසයි සඳහන් වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වන යුද සේනාංකයට අනුයුක්තව මානුෂීය මෙහෙයුමේදී අභීතව කටයුතු කළ රණවීරයෙකු ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සැලකෙනවා අගරද ගුරු අති උතුම් මල්කම් කාදිල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරයේ පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද පැමිණියා. පැය 4කට ආසන්න කාලයක් උන්වහන්සේන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කෙරුණා. සාක්ෂි ලබා දීම සඳහා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කාදිනල් හිමිවෙත මීට පෙර සිදු කර තිබූ දැනුම් දීමකට අනුවයි උන්වහන්සේ කොමිසම වෙත පැමිණියේ. අභියෝජනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතුවයි මෙම පංචපුත්කල පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර තිබෙන්නේ.
අපි සාක්ෂි දෙන්න ආවේ ප්‍රශ්නවලට. ඉතින් අපිට මේ මේවා සම්බන්ධව ඒ අපි දන්න දේවල් අපි ඒගොල්ලන්ට කිව්වා. එතකොට ඒ අනුව කටයුතු සිදු වෙයි. කොමිෂන් සභාවේ වර්තාවල් මේ විදිහට ඒකක් අපි මූත් කරන්න ඕනේ නැහැ. දැන් තවතින විමර්ශන පිළිබඳ සෑයීමකටපත් වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි දැන් තියෙන එකෙන් කරන්න එපා. තියෙන තත්ත්වයෙන් ඉස්සරහට යනවා මිසක් අපිට අලුත් දේවල් ගැන හිතන්න බෑනේ. දැන් මෙතනින් මේ අපේ කොමිෂන් සභාවට බාර දීලා තියෙන ඒ වගකීම ඉෂ්ට කරන්න අපි ඒගොල්ලන්ට සහාය වෙමු. එතකොට ඒගොල්ලන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව අපිට බලන්න පුළුවන් ඒක. කොමිෂන් සභාව ඒගොල්ලන්ගේ වගකීම ඉෂ්ට කරાવી. කොමිෂන් සභාවට තියෙනවානේ මේ නිදහස සහ බලය. ඒගොල්ලෝ ඒක කරා. සංචාරක ව්‍යාපාරයෙන් වසරකට ඇමරිකා ඩොලර් බිලියන 10ක ආදායමක් ඉපෙීම අරමුණ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. 2025 වසරවන විට මිලියන 10කට වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමද අපේක්ෂාව බවයි ඒ මහතා පවසන්නේ. සංචාරක අමාත්‍යංශය මගින් පවත්වනු ලබන සත්කාරක සේවා පුහුණු පාඨමාලාව හැදෑරූ පුහුණුලාභීන් කණ්ඩායමක් වෙත සහතික පත්‍ර බෙදා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවති උත්සවයකදී. පසුගිය වර්ෂවලට සාපේක්ෂව 2019 වර්ෂයේදී පුහුණුලාභීන් 2250ක් ලෙස උපරිම සිසුන් සංඛ්‍යාවක් වෙත පුහුණුව ලබා දීමට හැකිවීමද විශේෂත්වයක්. මෙම පුහුණු කටයුතු මධ්‍යස්ථාන 44ක දේ ක්‍රියාවට නැංවුණා. එක් පුහුණුලාභියෙකු වෙනුවෙන් රජය දරූ මුදල රුපියල් 15,000ක්. අපේ රටේ විදේශ විනිමය තුන්වෙනියට වැඩිම ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරය. මේ තුන්වෙනි සංචාරක ව්‍යාපාරය අපිට පළවෙනි තැනට ගේන්න තමයි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පය දැක්ම තියෙන්නේ. ඒ නිසා තමයි එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිව්වේ ඇමරිකන් ඩොලර් බිලියන 10ක් ආදායම සංචාරක ව්‍යාපාරය හරහා රටට ගෙන එන්න වැඩපිළිවෙලක් හදනවා කියලා. මිලියන 10කට වැඩි සංචාරක ප්‍රමාණය 2020-25 වෙනකොට ලංකාවට ගේන්න තමයි මේ වැඩපිළිවෙල හදන්නේ. ඒ නිසා අපේ අමාත්‍යංශය හා ඒ අනුබද්ධ ආයතන වලට විශාල වගකීමක් පැවරලා තියෙනවා ඒ ඉලක්ක කළා ගෙනියන්න. හෝටල් වලට අවශ්‍ය කරන පහසුකම් ඒ දෙන්න රජයක් හැටියට බලාපොරොත්තු වෙනවා. හෝටල් අලුතින් ඉදිකරන අයටත් ඒ ශක්තිය ලබා දෙන්න රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා. හැම අංශයක් ක්‍රීම මේ සංචාරක ව්‍යාපාරයත් එක්කලා අපේ අවධානය යොමු කරන්න ඕන මේක දියුණු කරන්න. Hindu ආගම හා සම්බන්ධ ප්‍රධානම සිද්ධාස්ථාන තියෙන රට තමයි මේ රට. ඒ වගේ තැන් ගැන අවධානය යොමු කිරීමෙන් තුලින් මේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලා මේක දියුණු කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සඳහා නීති සම්පාදනය කර පනත් කෙඩුම්පතක් ගෙනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යපා අභිවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දේශපාලන පරිගණීම් වලට පසුගිය වකවානුවේ ලක්වුවන් සඳහා විශේෂ වූ කාරණා කීපයක් මත විශේෂ ජනාධිපති කොමිෂමක් පත් කිරීමට තීන්දු කළා තියෙනවා. රජයේ සේවකයන්ගේ කාර්ය සාධනය කෙරෙහි සැලකිය යුතු ලෙස නිෂේධාත්මක බලපෑමක් පහුගිය කාලේ සිද්ධ වුණා. ඔවුන් සිය රාජකාරිය ඉටු කිරීමේදී තීරණ ගැනීමට මැලිකමක් දක්වන්න වුණා. ඒ නිසා රජයේ සේවකන්ගේ ආරක්ෂාවට පනතක්. එතකොට නීතිපති දෙපාර්තමේන්තුවට මේක යවල නීතිපතිගේ සීමාවතට යටත්ව රජයේ සේවකයා ආරක්ෂා කිරීම සඳහා වූ පනතක් ගේන්න සඳහා කටයුතු කරන්න කැබිනට් මණ්ඩලයේ තීන්දු කළා තියෙනවා. ඒ ප්‍රධාන කාරණේ තියෙන්නේ පහුගිය කාල පරිච්ඡේදයේ පළාත් සභා මැතිවරණයට පෙර මහා මැතිවරණය පවත්වන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. අන්තලා අපි මේකම සඳහන් කළා පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ ඔබතුමාගේ විෂයපතේට අයිති වෙන්නේ ඒක කවද විතර කියන්න බලාපොරොත්තු වෙනවද කියන්න ඒක ඉක්මනින් තියෙනවා ඊට කලින් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න බලාපොරොත්තු වෙනවා මොකද පාර්ලිමේන්තු මැතිවරණයයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාලා ඕන මැතිවරණයකට සූදානම් කරුවා මිතුරන් ඕන මැතිවරණයකට සූදානම් ඒ වගේම අපි දිනනවා ඒක යහපාලන රජයේ මගින් සිදු කළ වංචා හා දූෂණ පිළිබඳ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නැවත වරක් පැමිණිලි කිරීම අද සිදු කෙරුණා. ඒ නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා විසින්. යහපාලන ආණ්ඩුව විසින් සිදු කරලද වංචා වලට අදාළව කරලද පැමිණිලි වලදී රාජිත සේනාරත්න අමාත්‍යවරයාට විරුද්ධව පැමිණිලි දෙකක් සිදු කරලා තියෙනවා. මං හිතන්නේ රංජිත් සොයිසා මන්ත්‍රීතුමාට කරන ලොකුම ගෞරවය තමයි ඔහු විසින් කරලද ඒ අරගලයට ඉදිරියට යන එක තමයි එතුමාට කරන ලොකුම ගෞරවය. විශේෂයෙන්ම මේ පැමිණිලි දෙක අදාළ වෙන්නේ රාජිත සේනාරත්න මහත්මයා ධීවර අමාත්‍යවරයා වැටිට ඉන්නකොට මෝදර වරාය
අතිශයින්ම සුළු මුදලකට රුපියල් 125000ක් වගේ මුදලකට සමාගමකට බදු දෙනවා. ඒකම ගැඹුරු මුහුදේ මසුන් වල්ලන්න කියලා නැව් අටක් ගේනවා. මේ සියල්ලම නීත්‍යානුකූල ක්‍රමවේදයට පරිබාහිරව ගිහිල්ලා බලය අතික්‍රමණය කරලා තමන්ගේ අමාත්‍ය බලය උපයෝගී කරගෙන තමයි සිද්ධ කරලා තියෙන්නේ. අහිංසක අසරණ පිළිකා රෝගීන්ගේ පිළිකා ඖෂධ ආටිකට් කියලා ඖෂධයක් එවැනි ඖෂධ ගෙන්නලා ඖෂධ අතිරික්තයක් ඇති කරලා ටෙන්ඩර් පටිපාටි සම්පූර්ණයෙන්ම බැහැර කරලා රුපියල් කෝටි ගණනක් කරලා තියෙන වංචාව සම්බන්ධයෙන් තමයි මේ පැමිණිලි කරේ. කරුණාකරලා මේ දූෂිත දේශපාලඥයන්ව නීති ඉදිරියට ගේන්න අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාව කඩිනමින් ක්‍රියාත්මක කරලා කියලා අපි විශ්වාස කරනවා. උතුරු නැගිනහිර ඇති සියලු බෞද්ධ සිද්ධාස්ථාන විධිමත් අයුරින් ලේඛනගත කරන බව බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසනවා. මල්වතු අස්කිරි මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. දැන් මගේ අමාත්‍යාංශයෙන් මට බුද්ධ ශාසන වගේම අනිකුත් ආගම්වල කටයුතු පැවරලා තියෙනවා. එක වහලයක් යටතට මේ සියල්ල ගෙනාපු එක කරු අගමැතිතුමත් ගරු ජයපදම ගත්ත හොඳ තීරණයක්. අපේ බෞද්ධ උරුමයන් අපි ආරක්ෂා කරලා රට දෙන්න වගේම ඒ හින්දු අයගේ උරුමුත් ආරක්ෂා රට දෙන්නත් ඉස්ලාම් අයගේ උරුමුත් ආරක්ෂා රට දෙන්නත් අපිට පුළුවන් වෙයි කියලා අපි මේ අමාත්‍යාංශය හරදී උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි. ඒකට අපි වෙනම වැඩපිළිවෙලක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉඩම් අමාත්‍යාංශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපි වෙනම වැඩපිළිවෙලක් ගන්න බලාපොරොත්තු විශේෂයෙන්ම දැනට තියෙන දේපළ. ඒ සාංකේ දේපළ ආරක්ෂා කිරීමට විධිමත් සැලසුම් සහිත සාගත වැඩපිළිවෙළ සකස් කරන්න. විහාර දේවාලගම් පනතේ යම් කිසි සංශෝධනයක් අවශ්‍යයි කියලා දැනට අදහසක් තියෙනවා. හැබැයි අපි ඒක තනියෙන් අපේ පාර්ශ්විතයක් කරන්න යන්නේ නැහැ. සියලුම පාර්ශ්වයන් එකතු කරගෙන මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුමැතිය ඇතුව තමයි අපි එහෙම වෙනසකට යන්නේ. කඩිනමින් මහමැතිවරණයක් පවත්වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊට සහය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි කල්පනා කරන හැකි ඉක්මන ඡන්දයකට යන්න පුළුවන් නම් අපි සහයෝගය ලබා දෙන්න. දැන් අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා රටේ වර්තමාන තත්ත්වය මොකද්ද කියලා. අපි බාරගන්නේ අවිධිමත් පාලනයක අර්බුදයකට තල්ලු වෙච්ච ආණ්ඩුවක තත්ත්වය. ඒ නිසා නැවත 2015ටම ගිහිල්ලා මුල ඉඳන්ම පටන් ගන්න වෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමා කල්පනා කරා 15ක් වගේ පොඩි කැබිනට් මණ්ඩලයක් පත් කරනවා. මහමැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් වන්නේ දැයි මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයකටද රාජමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. ඔව් අපි එතුමාට ඉල්ලීමක් කළා තිනවා අපේ පක්ෂ සභාපති හැටියට. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමයි එතුමාගේ සිල්දන ආදරය කරන්නේ එතුමාට ආකර්ශනීය දිස්ත්‍රික්කයේ. ඒ නිසා එතුමාට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙන්න කියලා එතුමා අවසාන තීන්දුව කරා අපට දැනුවත් කළා බලාපොරොත්තු වෙනවා. පක්ෂයක් හැටියට නියත වශයෙන් පක්ෂ සභාපති හැටියට එතුමා දේශපාලන ධාරාවේ ඉන්න ඕනේ මහමැතිවරණයට ඉදිරිපත් වන්න ඕනේ කියලා එතුමා පොළොන්නරුවට අවශ්‍ය නායකත්වය දෙන්න ඕනේ කියලා විශ්වාස කරනවා. විදුලි අර්බුදයට හේතු වී ඇති විදුලි බල පනත සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට රජයේ අවධානය යොමු වේ තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම අදහස ස්මතු වූයේ විදුලි නිෂ්පාදනයේට පනත මගින් බාධාවක් ඇතිවන වගන්ති ඇතනම් ඒවා සංශෝධනය කිරීම සඳහා මෙම කමිටුව පත් කර තිබෙනවා. එහි ප්‍රධානත්වයට විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහත්මිය පත් කර තිබෙනවා. 2020 වසර වන විට ඉදිකිරීමට යෝජිතව තිබූ නව NLG බලාකාරයේ ඉදිකිරීම වහා ආරම්භ කළ යුතු බවයි අමරවීර මහතා කියා සිටියේ. 2019-2020 කාල සීමාවේදී ජාතික විදුලි බල පද්ධතියට එක්විය යුතුව තිබූ මෙගාවොට් 100ක පමණ විදුලි ධාරිතාවක් එක් නොවීම නිසා ලබන වසරේ මැදභාගය වන විට ගැටලුවක් ඇතිවීමේ අවධානමක්ද තිබෙන බව මෙහිදී අනාවරණය වුණා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා කොමිෂන් සභාවේදී අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවක වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා කලක් බ්‍රසීලයේ නියෝජ්‍ය තානාපති ධුරයද හෙබවුවා. යුද හමුදාවේ 53 සේනාංකයට අණ දෙමින් ඊලාම් යුද්ධය අවසන් කිරීමටද ඒ මහතාගෙන් ඉටු වූයේ සුවිශේෂී සේවාවක්. සිය ධුරයේ වැඩභාර ගනිමින් කමල් ගුණරත්න මහතා අවධාරණය කළේ ජනතාවට ලබා දෙන සේවය ගුණාත්මක බවින් ඉහළ නැන්වීම ඉතා වැදගත් වන බවයි.
අකාර්යක්ෂමතාව සහ මුදල් නාස්තිය පිළිබඳ සලකා බන්ධනාගාර රෝහල වහාම සෞඛ්‍ය අමාත්‍යාංශ යටතට පත්කළ යුතු බව පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පවසනවා. බන්ධනාගාරවලට සම්බන්ධ තවත් කරුණු කිහිපයක් පිළිබඳවද උන්වහන්සේ අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළා. බන්ධනාගාර රෝහල වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට පවර ගන්න ඕන. සමහර වෙලාවට බන්ධනාගාරයේ ඉඳලා ලියුමක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ගිහාම මාසෙකමාරක් දෙකක් යන උත්තරයක් එනවා. ඒ වගේ දැන් සමහරු ඉන්නවා ඒ නියම වෙච්ච සිරදඬුවම අවුරුදු 14 ගෙවලා හරිනම් හෙට එළියට බහින්න ඕන. නමුත් අවුරුදු 5 6 10 ඉක්මවපු මිනිස්සු ඉන්නවා ලියුම් කඩදාසියක හැදෙන්නේ නැතු. ඒ නිසා කරුණාකරලේ සමාව ලැබිය යුතු සිරකරුවන්ට වහාම නිදහස ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. පහුගිය ආණ්ඩුවේ එකෙකුට කතා කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ මේ නීතිය පාරිශුද්ධභාවය ගැන. මම නඩුව මොකද්ද කියලා කියන්නේ, අධිකරණය මොකද්ද කියලා කියන්නේ. මම අධිකරණයට යන්න නඩු තීන්දුවක් තිබුණා. නඩු තීන්දුව දෙන්න සතියකට කලින් මම දන්නවා තීන්දුව මොකද්ද කියලා. දඩේ මේකයි මෙන්න මෙච්චරයි කාලේ හිරදන්න. ඒක වෙන්නේ කොහමද? කියන්නේ කවුද මේ ඇමති කෙනෙක්ගේ ගෝලේ? ඉතින් ඒක නිසා වෙනම ඉක්මන් විමර්ශන කොමිසමක් දාලා මේ මිනිස්සු නිදහස් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක සම්බන්ධ සිදුවීම ලංකා රජයේ අපහසුතාවයට පත් කිරීම පිණිස සැලසුම් සහගතව සිදු කළ එකක් බවට සිංහල ජාතික සංවිධානයේ පවසනවා. ඒම සංවිධානයේ කොළඹදී පැවැත්තු මාධ්‍ය හමුවකදී මේක සැලසුම් සහගතව ජවනිකාවක් විදිහට තමයි අපිට දකින්නට ලැබෙන්නේ. කියන්නේ ස්විස් තානාපතිතුමාට කියන්නේ තානාපති කාර්යාලයේ මේ කාන්තාව රඳවාගෙන ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. ඒ නිසා ලංකා රජයට මේ කාන්තාව යොමු කරලා ඇයට වෙච්ච හානිය පිළිබඳව කට උත්තරයක් ලබා දීලා එයට සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අත්අඩංගුවට ගන්නත් නීතිය රැහැනට හසු කරන්නත් කටයුතු කරන්න ඕනේ. CCTV කැමරා දර්ශන පවා බලලා තිනවා මේ වෙච්ච වෙලාවේදී කිසිදු සිදුවීමක් පිළිබඳව තොරතුරක් මේ වෙනතුරු වාර්තා වෙලා නැහැ. එතකොට මේ කාන්තාවගෙන් තමයි දැන් මේ කට උත්තරයක් ගන්න තියෙන්නේ. එතකොට මේ කාන්තාව සංගවාගෙන ඉන්නේ ඇයිද කියන කාරණාව අපිට පහලිකාවක්. ඒ නිසා මේක පැහැදිලිවම සැලසුම් සහගත ක්‍රියාවලියක් විදිහට තමයි අපිට පේන්නේ. ලංකා රජය අපහසුතාවයට පත් කරන්න ගත්ත ක්‍රියාමාර්ගයක්ද කියන කාරණාව මේ වෙනකොට සියලුම ජනතාවගේ හදවත්වල පැන නැගිලා තියෙන කාරණාවක්. ගම්බිරිස්, පුවක්, ඉඟුරු, කුරුඳු, සියඹලා, කහ, කරුංකා ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ආනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශයේ තීරණය කළා. දේශීය වශයෙන් එම වගාවන් ප්‍රවර්ධනය කිරීම සහ ගොවීන්ට සහන සැලසීම සඳහා මෙම පියවරගත් බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර පසුගිය කාලයේ බෙහෙවින් පාඩු ලබන තත්ත්වයේ පැවති ගම්බිරිස් මිල මෙවර විට ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි ඇල, කැටවල, බෝගොඩ හා පණකන්න යන ගම්මානවල විශාල වශයෙන් ගම්බිරිස් වගා කරනවා. තම අස්වැන්නට ඉහළ මිලක් ලැබීම සම්බන්ධයෙන් ගොවීන් ප්‍රසාදය පළ කරනවා. මිල පහළ යාමත් සමග අතර දැමූ ගම්බිරිස් වගාව දැන් යළි ආරම්භ කිරීමට තීරණය කළ බවයි ඔවුන් පවසන්නේ. වෙනදා වේලලා දෙන ගම්මිරිස් මේසරේ අමුයට තමයි අපි දුන්නේ පාඩු නිසා. ඒක නිසා යම් අසාධාරණයක් අපට වුණා. පසුගිය රජ කාලේ ගම්මිරිස් කපිට විසලහණයක් වුණා. ඒ කියන්නේ මිල පහත වැටීම. ඒ කියන්නේ රුපියල් 1400 500 දක්වා ගියේ ගම්මිරිස් මිල බොහොම ඉක්මනින් කඩාවැටුණා රුපියල් 400 420 දක්වා. දැන් නම් කැමැත්තෙන් වුණත් උනන්දුවෙන් වැඩ කරනවා මිනිස්සු දැන් මේ මිලත් එක්ක බැලුවම. මිල ප්‍රශ්නේ ආවේ වැඩිපුරම මිල අඩු වෙන්න ප්‍රශ්නේ පිටරටින් ගම්මිරිස් ගෙනාපු එකනේ. ඒක සම්පූර්ණයෙන්ම නතර කරා නම් ඉතින් මේ මිල හරියයි කියලා හිතනවා. පසුගිය රජයේ සමයේ අකර්මණ්‍ය කළ ජාතික ආරක්ෂාව යලි ගොඩනැංවීම වත්මන් රජයේ නිසි පරිදි ඉටු කරනු ඇති බව රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. විජාතික න්‍යාය පත්‍රයට කටයුතු කරනවා. එතකොට සමන්තා පවර්ට් එතන නැත්නම් ජෝන් කෙරීට වැඳගෙන ඉන්න සත්‍යය තමයි තිබ්බේ. එතකොට ජාතික සම්පත් කුණුකොල්ලේට විදේශිකයන්ට විකුණන තත්ත්වයක තිබ්බේ. ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳුවටපත් වෙලා තිබ්බා. ඒක නිසා තමයි මේ පාස්කු පහරය වගේ එකක් ඇති වුණේ. රටක කොඳුනාලටිය ජාතික ආරක්ෂාව නම් ජාතික ආරක්ෂාව කොඳුනාලටි බුද්ධ්‍යාංශය. ඒත් මේ බුද්ධ්‍යාංශය තමයි මේ පසුගිය වර්තමාන රජය ආපු හැටිය සම්පූර්ණයෙන්ම සුන්නත් දූලි කරලා දැම්මේ. ඉතින් ඒකට කිසිම හේතුවක් නැහැ. ඒ එකම හේතුව තමයි බෙදුම්වාදී දේශපාලඥයන්ගේ සහ බටහිර රටවල තියෙන බලපෑම මත මානවිකම් කියන එක උඩට අරගෙන සමයි සම්පූර්ණ බුද්ධ්‍යාංශය අකර්මණ්‍ය කළා. බුද්ධි නිලධාරීන් කිසිම හේතුවක් නැතුව සාක්ෂියක් නැතුව හිරේ දැම්මා. මේ චිත්ත ධෛර්යය කියන එක හමුදාවේ සම්පූර්ණයෙන්ම බිඳුවට දැම්මා. ඉතින් ඒ වගේ තත්ත්වයක තියෙනකොට තමයි මේ රටේ දේශප්‍රිය ජනතාව එකතු වෙලා මේ වගේ දේශප්‍රිය නායකයෙක් පත් කළ ඉතින් ඒක අපිට බලාපොරොත්තු තියෙනවා මේ රට අනිවාර්යයෙන්ම හොඳ සුඛිත මුදිත රටක් බවට පත් වෙනවා.
Atlas Samagam Visin, Arthika Dushkarataiti Daru and Venuin, Sip Savinabin, Shishadar Venasatahanak, Arambakarati Binava. Atlas Samakame Hatavana Sangvatsarayata Samagami Ivilasai, Mema Shishadhara Vedasatahana Kriyatmaka Kirenne. Parivasahala Amarakshaka Departamentu Samaga Ekva Vedasatahana Kriyatmaka Kirena Athara, Ita Adala Avabhudata Givisumata Ratan Kirima Kolombadi Sidu Kiruna. Mema Shishadhara Vedasatahana Sandaha Lamayin 200 Deneku Thoragena Thibenawa. Shyavomi Smart Jangama Durakathana Aluth Wediya Kirime Madhyasthanayak Kollupitiya Liberty Plaza Saappu Sankirneyedi Arambha Kiruna. Velandapolaye Sea Grain Janapriya Vimin Pavathina Shyavomi Durakathana Sandaha Prathama Warata Wagakim Sahathikayak Laba Dena Bawa Generation Next Samagame Pradhana Vidhayaka Niladhari Rajiv Gunawardana Mahata Sandahan Kala. Nava Madhyasthanaye Vivrutha Kirime Avasthawata Shyavomi Samagame Merata Pradhana Kalamanakaru Vidyasagara Mahata Athulu Pirisak Ekwa Sitiya. Dan api avuruddakata issalla me market eke Shyavomi beda harinnan heta patwena kota Xiaomi කින් කිව්වා ලංකාව මාකට් කරනකොට අපි බලාපොරොත්තු වෙන්නේ honest pricing කියන එක අපේ customers ලට ලබා දෙන්න කියලා. ඒක මේ වෙනකොට අපි මාකට් එකේ කරලා තිනවා. මේ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk